ජනපත්‍රයට අනුව සහජ දක්ෂතාවයන් අනාගතයට ගලපා ගන්නේ කෙසේද මෙයයි අද මාතෘකාව මේ පිළිබඳව කතා බහ කරන්න අපි ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිරේදී ප්‍රශාන්ත මලගේ මහත්මයා ආයුබෝවන් කියලා ආයුබෝවන් පිළිගන්නවා මලගේ මහත්මයා මේ මාතෘකාවට අපි එන්න මත්තෙන් අදත් මේ මොහොතේ යම් තැනක දරුවෙක් උපදිනවා වෙන්න පුළුවන් දරුවෙක්ගේ උපන් දිනේ උපන් වේලාවට අනුව ජ්‍යොතිර්වේදියා අනාගත සැලසුමක් ලබා දෙනවා මේ මාවතේ තමයි යන්න ඕන ඔහුගේ ගමන් මාර්ගයේ මේකයි කියන දේ පහදා දෙනවා අපි ආරම්භයේදීම ඔබතුමාගෙන් අහන්න කැමති මේ දින සැලැස්ම සත්‍යක් බවට අනිවාර්යෙන් පත් වෙන්න පුළුවන් ද යම් දිනයක ආයිබෝවන් ඔබ සැමට සුබ දවසක් ඇත්තෙන්ම කියනවා නම් මේ කෙනෙක්ගේ ජීවිතයක් අපි නිතරම කියන්නේ සංසාරගත බහුපුරුදු ශක්තිමත් කරනවා සංසාරය තුල අපි හැමෝම කරන්නේ අපගේ බහුපුරුදු ශක්තිමත් කරගෙන ඉදිරියට යන එකයි මේස අපි මේකට කියනවා සාමාන්‍ය භාෂාවෙන් සාමාන්‍ය විවහාරයේදී සහජ කුසලතා කියලා සහජ කෞශල්‍යතා සහජ හැකියාවන් කියලා මේ සහජ හැකියාවන් පෙන්වන තැනක් තියෙනවා කේන්ද්‍රයක ලග්න ස්ථානම් කියලා ලග්නේට කියනවා ධන ස්ථානම් කියලා කියනවා දෙවෙනි කොටුවට තුන්වෙනි කොටුවට කියනවා සහජ ස්ථානය කියලා මේ සහජ ස්ථානය කියලා කේන්ද්‍රයේ තුන්වෙනි කොටුවට කියනකොට අපිට නිතරම මතක් වෙනවා ශාරීරික වශයෙන් බැලුවොත් ලග්න කොටුවෙන් කියවෙනවා හිස මහ මුලේ සහ කුඩා මුලේ කියොත් නිවැරදි ඊළඟට දෙවෙනි කොටුවෙන් කියනවා මුහුණ ගෙල දැන් මුහුණ ගෙල තමයි අපි දන්නවා පංචේන්ද්‍රයන්ගේ ප්‍රධාන ඉන්ද්‍රියන් හතරක් තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරෙත් 9% ක පමණ කොටසක් තියෙනවා මුහුණ ප්‍රදේශයේ ඊළඟට තුන්වෙනි කොටුවෙන් කියනවා අද් දෙක සාමාන්‍යයෙන් ඉහළ ගාත්‍රා පහළ ගාත්‍රා කියලා කොටස් දෙකටම වෙන්වෙනවා ඉහළ ගාත්‍රා පහළ ගාත්‍රා කියනවා අද් දෙක සහ කකුල් දෙකෙත් එකට අයිතියක් තියෙනවා තුන්වෙනි කොටුවට සාමාන්‍යයෙන් අපි අද් දෙකට කියනවා එලියට ගත්ත මොලේ කියලා. එලියට ගත්ත මොලේ තමයි මේ අද් දෙකට අපි සාමාන්‍යයෙන් කියන්නේ. මේ නිසා මතක තියාගන්න අපේ සහජ කුසලතාවයන් සහ හැකියාවන් දිනුනටපත් කරගන්නට අද් දෙක විශාල මෙහෙයක් කරනවා. අපි දක්ෂතාවෙන් දිනුනටපත් කරගන්නට. මම හිතන්නේ ඔබ දන්නවත් ඇති මේ අපේ මේ මිනිස්යාට පමණයි මේ මහපට ඇඟිල්ල ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය කරන්න පුළුවන්. දැන් වඳුර වගේ සතුන් අල්ලන්නේ මේ විදියටයි. එයාට බෑ මේ වගේ ප්‍රතිවිරුද්ධ දිශාවට මහපට ඇඟිල්ල චලනය කරන්න. මෙන්න මේ මහපටැංගිලි චලනය කිරීම නිසා තමයි අපි මේ ලෝකේ මෙපමණ දිනුටපත් වුනේ සෑම දෙයක්කින්ම සෑම ක්‍රියාකාරකෙම හොඳින් හොනරකින් අවි ආයුධ හදන්න රොකට් හදන්න ප්ලේන් හදන්න නැත්නම් ගුවන් යාන හදන්න හැම දක්ෂතාවයක දිනු කරගන්න උදව්වච ප්‍රධාන ඇංගිල්ල තමයි මේ මහපටැංගිල්ල. මිනිස්යාට පමණයි මේ මහපටැංගිල්ල ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය කරන්න පුළුවන්. එහෙනම් මේ මොලේ වර්ධනයේට තමගේ සහජ කුසලතාවයන් දක්ෂතාවයන් වර්ධනය කරගන්නට අද් දෙක විශාල මෙහෙයක් කරනවා. එහෙනම් කේන්ද්‍රයේ තුන්වෙනි කොටුවෙන් තමන්ගේ සහජ කුසලතාවයන් කියවෙනව නම් තමන්ගේ වෘත්තීමය හැකියාව සහ දක්ෂතාවය කියනවා කේන්ද්‍රයේ 10 වෙනින් එකට කියනවා කර්ම ස්ථානය කියලා. එහෙනම් තමන්ගේ සංසාරික භව පුරුද්දත් එක්ක කර්මය අතර යම් කිසි සම්බන්ධතාවයක් තියෙන්නට ඕන ඔබගේ සහජ කුසලතාවය හෝ දක්ෂතාවය දිනු වෙනට. එහෙම නැති කෙනාට සහජ කුසලතාවයේ තියෙන අංශයට තමන් යොමු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔබ පෙර භවයේදී චිත්‍ර ශිල්පියෙක්. ඔබ මේ භවයේදී කරන්නේ මුරකාර රස්සාවක් නම් ඔබට කවදාවත් මේ හැකියාව දිනු කරගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ සංසාරික පුරුද්දත් එක්ක තමන්ගේ වෘත්තියට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙන්නට ඕන. එහෙම සම්බන්ධ වෙච්ච පුද්ගලයාට පමණයි තමගේ සහජ කුසලතාවය සහ දක්ෂතාවය දිනුනටපත් කරගන්නට පුළුවන්. ඒ අය තමයි ඒ අයව අභිභවන්න බෑ අන්‍යයන්ට. දැන් එයා ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කරත් අන්‍යයන්ට එයාව අභිභවල ඉදිරියට යන්නට බෑ. ඔහු චිත්ත ශිල්පය කරත් ඔහුට අන්‍යයන්ට ඔහු අභිභවල ඉදිරියට යන්නට බෑ. එහෙනම් මතක තියාගන්න ඕන කේන්ද්‍රයේ තුන්වෙනි කොටුවයි 10 වෙනි කොටුවයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ගැළපීමක් තියෙන්න ඕන. එයා සහජ කුසලතාවයන් දිනු කරගන්න පුද්ගලෙක් කියන එක අවබෝධ කරගන්නට. හරි. දැන් මලි මහත්තයා අපි මෙහෙම හිතමුකෝ දැන් සංසාරගත පුරුද්දක් තියෙන්න ඕන. දැන් මේ ආත්මේ යම් කිසි කෙනෙක් යම් තැනකට යන්න තමන්ගේ වෘත්තිය තෝරගන්න කියලා ඔබතුමා එක පිළිගන්නවා. සෑම විටම නැහැ. සමහර අය මම අර කලින් කිව්වනේ සංසාරගත පුරුද්ද තියෙන එක දෙයකට නමුත් තමන් කරන්නේ එක දෙයක්. සමහර අය තමන්ගේ දෙමෝපියෝ එකට බාධාවක් වෙනවා. අපි හිතමු දැන් දරුවා දක්ෂයි කලාවිෂයන් තුලින් ඉදිරියට යන්නට. दक्ष कलावट सौंदरयात्मक श्रेष्ठ अंट नम दिमोपी अंट अवश्य वैद्यवरक इंजीनियर खरीकर इतोटे या संसार पुरुद्दट बाधा वक्ट तमंट बाधा वक्ट तमेंगे दिमोपी पवा सम क्रियात्मक हरी यद मलय महात्मा दंगी ताक्षण घटन दुतमा केंद्र एम किसी दंटाउर पहाल पूर्व मुहुगे मार्ग वैद्यवरक पूर्व हरी ඊටමතර දැන් තියෙනවා තාක්ෂණික ක්‍රම වේද පාඨමාලා තියෙනවා සහජ දක්ෂතා වර්ධන කරගන්න ක්‍රම තියෙනවා සමහර රට යනවා ගිහිල්ලා වෙනත්ම වෘත්තීය මාර්ග තෝරගෙන ඉවරලා ජයග්‍රහණයක් ලැබනවා ජීවිත ජයග්‍රහණේ තමයි සාර්ථකත්වය ලබාගත්ත මිනිස්සු ඉන්නවා දැන් ඒතකොට කේන්දරේ එහෙම කියලා තිබ්බොත් මෙහෙම
වෙන්න හේතුව මොකක්ද? දැන් කාලානුරූපෝ යම් යම් දේවල් වෙනස් වෙනවනේ. කාලයට අනුරූපයිනේ. දැන් කාලීන බණනේ අද වික්ෂුන්වංශ නමක්වත් කියන්නේ කාලීන බණ. ධර්මයේ දේශකයන් කාලීනමයි. ඒතරට කාලීනම අපි එකට කියන අප්ඩේට් වෙනවා. යාවක් කාලීන වෙන්නට ඕන. එහෙනම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලත් දැන් එදා මීට අවුරුදු 40කට පෙර ආතෝ කියන්නේ නැහැ මේ මෙයා කවදාරි කම්පියුටර් ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. ඉංජිනේරුවෙක් වෙනවා කියලා. මොකද කාලීනව ඒක තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාගේ හැකියාවන් සහ කෞශල්‍ය තමයි දිනුවටපත් කරගන්න ඕන. මේ හැම දෙයක්ම යාවක් කාලීනව ඉදිරියට යනවා. එතකොට අපි මේ තුලින් දැනගන්න ඕන දැන් මීට පෙර ආතෝ මොහු මේ වෛද්‍යවරයෙක් වෙනවා කියලා උදාහරණයක් විදියට. වෛද්‍ය ශාස්ත්‍රය තුලත් තියෙන විවිධාංශ. දැන් උදාහරණයකට වෝහාරික වෛද්‍ය. මේ අපි දන්නවා මේ මරණ සම්බන්ධ නැත්නම් මැරිච්ච මිනිසුන් සම්බන්ධ කරන නොයෙකුත් මේ පරීක්ෂණ පරිශ්‍රණයන්. අනේ වෝහාරික වෛද්‍යවරයෙක්ගේ වෛද්‍යවරයෙක් වෙන කෙනෙක්ගේ වෛද්‍යවරයෙක් තමයි. ඒකට සෙනසුරුගේ සම්බන්ධයක් ඇති වෙනවා. තවත් අය ඉන්නවා කලාත්මක අංශයේ දක්ෂතා තියෙන අය වෛද්‍ය ශාස්ත්‍රයට යොමු වෙනවා. කලාකාමී දක්ෂතා තියෙන අය නිර්මාණශීලී දක්ෂතා තියෙන අය. එයා ගොඩක් වෙලාවට මේ ප්ලාස්ටික් සර්ජරි නැත්නම් අර රූපය ලස්සන කරන රූපලාවන්‍ය අපි කියන කොස්මටික් සර්ජරි කියලා. ඒ රූපය ලස්සන කරන අංශයෙන් එකට සිකුරුගේ සම්බන්ධතාවයක් ඇති වෙනවා. එවගේ තවත් අය ඉන්නවා රසායන විද්‍යාව සම්බන්ධව ඒ අංශ තුලින් ශක්තිමත් කරගන්නා විදියට ජීවිතයේ වෛද්‍ය ශාස්ත්‍රඥයන් යොමු වෙන අය. ඒ නිසා ඒ අයගේ බුද්ධගේ බලය ක්‍රියාත්මක වෙනවා. තවත් අය ඉන්නවා උපදේශන සේවාවන් දැන් වෛද්‍යවරයෙක් වෙලා එයා කරන්නේ උගන්වන එක. වෛද්‍ය ආයතනයක උගන්වනවා. මෙඩිකල් කොලෙජ් එකේ එයා උගන්වන කෙනෙක් වෙන්නේ. එතනට ගුරුගේ සම්බන්ධතාවයක් එනවා. ඒ නිසා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා කියලා කියන්නේ මේ සමාජයේ ඉන්න ඉහළ තරාතිරමේ ඉන්න අය ඉඳන් රටේ ඉන්න ඉහළම නායකයෙක් ඉඳන් අන්තිම දිලින්දා දක්වාම පුද්ගලයා එන මේ ශාස්ත්‍රයක් ඉන්සා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා සෑම විෂය ධාරාවකම හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන හොඳ පරිණත දැනුමක් තියෙන්න ඕන ඇත්ත වශයෙන්ම කියනවා නම් බහුශෘති ඥානයක් තියෙන්න ඕන දැන් ක්‍රීඩා ශාස්ත්‍රයකට යොමු කරත් සමහර ක්‍රීඩා තියෙනවා බොහොම මේ ශාරීරිය අධික ලෙසට වෙහෙසවල කරන ක්‍රීඩාවන් අපි දැක්කොත් බොක්සින් ක්‍රීඩාව කරාටි ක්‍රීඩාව වගේ දිවිම් පැනීම් ක්‍රීඩාවන් ගොඩාක් වෙහෙසෙනවා තවත් සමහර ක්‍රීඩාවන් තියෙනවා ප්‍රමන මහන්සි වෙන්නේ බුද්ධිය පමණයි ඒට මෙහෙවන්නේ ඉන්සන්නේ ඒ නිසා අපි එවැනි ශේෂ්ඨයන්ට ඇතිවන දක්ෂතාවයන් සහ කෞශල්‍යතාවයන් අඳුනා ගන්නට මේ පුද්ගලයාගේ හැකියාව කොයි වගේද කියන්නට ඒ කේන්ද්‍රය අත්‍යවශ්‍ය වෙනවා ඒ තුල මතක තියාගන්න ඔබ කුමන ශේෂ්ඨයක කුමන ඉහළ තත්වයකට ගියත් සෙනසුරු කියන ග්‍රහය ඉතාමත් වැදගත් ග්‍රහයක් සෙනසුරාගෙන් තමයි මොරාල් එක දෙන්නේ යමක් කාගෙන ඉදිරියට කිරීමේ හැකියාව ඔව් අපි අද දවසේ ඔබේ දරුවා ඔබ යනතන කොතනද කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තර්ක විතර්ක තියෙන්න පුළුවන් ජ්‍යොතිෂ හරහා ඔබ හිතන්න පුළුවන් අපි මේ දේවල් නොබල අපේ දරුවා මෙතනට ගෙනාවන කියන කාරණා අපි සාකච්ඡා කරමු මේ කෙසේ සැකසී තිනවද කියන කාරණා බ්‍රහස්පතින්දා විදනේ උදෑසන ඉසිවර අසපුවත් එක්ක ඔබ රැඳිසින්නේ සහජ දක්ෂතාවයන්ට අනුව ජනපත්‍රයට අනුව තමන්ගේ අනාගතය ගලපා ගන්න කෙසේද කියන කාරණා අපි කතා බහ කරනවා මලේ මහත්තයා දැන් අපි ලග්න ගත්තාම ලග්න 12 ඉන්නේ තියෙන්නේ ඔබතුමා නිකමට හිතන්න දැන් මේ වැඩසටහන යන වෙලාවේ අපි කියමු 9:30 ඒ වෙලාවට ලංකාවේ ළමයි 10 දෙනෙක් ඉපදිනවා මේ කට්ටියගේ ලග්න එකයිනේ ඔව් එතකොට අන්න එතනදී මෙයාගේ අනාගතය පරීක්ෂා කරද්දී දැන් සාමාන්‍යයෙන් උපකල්පනයක් කිමු මේ අයට යන්න තියෙන ගමන් මාර්ගයේ වෛද්‍යවරය වෙනවා මේ 10 දෙනා වෛද්‍යවරු වෙන්න පුළුවන් ඔබ හොඳම ප්‍රශ්නයක් ඇහුවේ ඒකට තියෙනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඊටම සියුම් පැතිකඩක් මම හිතන්නේ බොහෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ ඉදේ කරන්නේ නැහැ සාමාන්‍ය සටහනක් තමයි හදන්නේ අපි ඒකට කියනවා නවාංශ කේන්ද්‍ර සටහන නැත්නම් දල සටහන කියලා නමුත් ඒක සියුම් විදිහට හදන කේන්ද්‍ර ගණිතයක් තියෙනවා මංගොබට සැකෙවින් පෙන්වන්නම් මං හිතන්නේ මේ සමීප දර්ශනිකින් පෙන්වන්න පුළුවන් වෙන පුළුවන් සමහර විට ඔබ ප්‍රශ්නයක් අහපු නිසා මෙන්න මේ විදිහට මේ කේන්ද්‍රය සකස් කළාම මං හිතන ඔබට පේනවා ඇති මේකේ තියෙනවා ආරාම සන්ධි මධ්‍ය සන්ධි සහ විරාම සන්ධි පටන් ගන්න තැන මැද තැන සහ කෙළවර වෙන තැන සයිතව හදන කේන්ද්‍රය කියනවා භව කේන්ද්‍ර ගණිතය කියලා මේකේ ඔබට පේනවා ඇති මේ තුන්වෙනි පිටුවේ මේ විතර පේනවා මේ අවසාන කෙළවරේ මේ සූක්ෂම වගේ කියලා අපි දැන් නියුන් දරුවෙක් කියපුණාත් මේ මොහොතේ ඉපදලා ඊළඟ විනාඩිය ඉපදිනකොට මේ සූක්ෂම වගේ කියන එක වෙනස් වෙනවා. ඇතැම් විට දැන් මෙතන මේ සූක්ෂම වගේ ආයිති වෙලා තියෙන ගුරුට. මේ ගුරුට සූක්ෂම වගේ ආයිති වුණොත් මෙයා අනිවාර්යයෙන්ම අනාගතයේදී වෘත්තිමය වශයෙන් ගුරු වෘත්තිය හා සම්බන්ධ ශාස්ත්‍රයකට තමා දැනුගත් දයන්යන්ට කියා දෙන ශාස්ත්‍රයකට යොමු වෙනවා. දැන් ඊළඟ අවස්ථාවේදී සෙනසුරුට ආයිති වෙනවා. එයාට ගුරු වෘත්තිය ආයිති වෙන්නේ නැහැ. එයාට ආයිති වෙන්නේ
දුක්විඳින විදිහේ වෘත්තිමය ශේෂ්ත්‍රයක්. ඒතර එකම වෘත්තිය තුල දුක සහ තමාගේ තියෙන දක්ෂතාවයේ කෞශල්‍යතාවයේ දිනු කරන අංශ දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක අපි තේරුම් අරගන්නට තමයි මේ මේ භව කේන්ද්‍ර ගණිතය නැත්තම් ඊටමත් සියුම් මාකට කේන්ද්‍ර සකස් කරන්න ඕනේ. හැම මොහොතකම මේක මේ පෘථිවිය ඛණ්ඩාංක තල 249කට බෙදලා බලන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව තමයි අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඊටමත් සියුම් විදියට නියුන් දරුව දෙන්නෙක්ගේ ඒ දෙන්නගේ දක්ෂතාවයන් සහ කුසලතාවෙන් කොයි පැත්තටද විභේදණය වෙන්නේ කියන එක අවබෝධ කරගන්න. හරි මල මහත්මයා දැන් අපි ගෙදරක සැලැස්මක් ගෘහ නිර්මාණ ශිල්පියන් කියලා සැලැස්ම ගිනව. ගේ හදාගෙන යනවා. ගෙදර අයිතිකාරයට ඕන විදිහට වෙනස්කම් කරන්න පුළුවන්. කාමරයක් ඇතුළත් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ දරුවන් යන ගමනේදී දෙමව්පියන්ට පුළුවන් ඒ පාර වෙනස් කරන්න. එතනදී ඔබතුමා දැන් ජ්‍යොතිෂයෙන් කියපු මේ කතන්දරේ වෙනසක් වෙනවා කියලා හිතනවද දෙමව්පියන්ට පුළුවන් මේ ගමන වෙනස් කරන්න පිටරටකට යවන්න පුළුවන් එහෙම නැත්නම් මේ වෘත්තීය මාර්ගේ තෝරගන්න ව්‍යාපාරයක් කරන්න මේ විදිහට යන්න කියන ඒ වෙනස කරන්න පුළුවන් කිව්වොත් අර කියපු කතාවත් එක ගැටෙනව නේද මලවත් නැහැ ගැටින් කිසිම ගැටීමක් නැහැ මොකද කුසල උපස්තම්භක කර්ම සහ අකුසල උපස්තම්භක කර්ම වශයෙන් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ක්‍රම අඳුනා ගන්න විදියක් තියෙනවා සමහර වෙලට දෙමව්පියෝ කරන ඇතැම් ක්‍රියාවන් නිසා දරුවාගේ අනාගතය අඳුරු වෙන්නට පුළුවන් ඒක අවංකවම කියන්නට ඕන තවත් විදියට දෙමෝපිය කරන ක්‍රියාවන් නිසා දරුවාගේ ජීවිතේ වාසනාවන්ත වෙන්නට පුළුවන්. ඒකත් දරුවාගේ කේන්ද්‍රය තුළ තියෙනවා කුසල උපස්තම්භ කර්මයකින්ද මේ දරුවා ඉපදලා තියෙන්නේ අකුසල උපස්තම්භ කර්මයකින්ද කියලා. තමන්ගේ සහජ හැකියාව සහ කුසලතාවය දියුණුවට පත් කරගන්නට බාහිර ලැබෙන උදව් උපකාර. මොකද අපි ගත්තොත් එම අපේ මේ සිද්ධාර්ථ කුමාරගේ කේන්ද්‍රය ගත්තත් සෑහෙන උපස්තම්භ කර්ම යහපත් කුසල උපස්තම්භ කර්ම විපාක දුන්නා. කන්ත කස්සය, චන්න ඇමතිය तपस्सु बल्लुक वेलंदे बैयु मुचलिंद नागया ये हेमोम सुजाता देविय के किरिपिडु दानिय ये हेमोम तमंगे जीविते तमागे आरमुन करायंट उदव करा तवत्तायते उदव लेबेन्ने जीविते इनं उदव सह सहयोगे कियन एक अत्यावश्य अपे जीविते सफवत् करगन्नट अपे जीविते सार्थक करगन्नट अन्न ए निसा दैन ओनम केनेक किव्वत् मम अद मे तनट अविल तियेने मगे सोत्साहयेन कियला सोत्साहयत्त कथाव නමුත් සෝත්සාහයට සෑහෙන පිරිසක් උදව් කරලා තියෙනවා. දැන් මම මේ සමාජයට කතා කරනකොට මගේ මං වාඩි වෙලා ඉන්න පුටුව මේ ඉන්න මේ කැමරා ශිල්පීන් මට හැමෝම උදව් කරනවා මේ කටයුත්තට. ඉතින් ඒ නිසා අපි හැම දෙයක්ම කරනකොට බාහිර උදව් උපකාර නැතුව අපේ ජීවිතය සාර්ථක කරගන්න බෑ. සමහර අයට මේ බාහිර උදව් උපකාරේ ජීවිතේ නැහැ. අන්න ඒකට කියනවා කුසල උපස්තම්භක කර්ම සහ අකුසල උපස්තම්භක කර්ම කියලා. ඔබතුමා දැන් සාමාන්‍යයෙන් ඔබතුමා දැන් වෘත්තිය යන ඔබතුමා දැන් ඔබතුමාගේ ජීවන කාලේ ජ්‍යොතිර්වේදියෙක් විදිහටනේ කටයුතු කරගෙන යන්නේ. ඔව්. හරි. දැන් එතකොට ඔබතුමාගේ කේන්ද්‍රය කියලා තියෙනවා කිමු? ඔබතුමාගේ ගමන් මාර්ගය මේකයි. සහජ දක්ෂතාවයන් අනුව ඔබතුමා යන්නේ මෙන්න මේ තැනට කියලා කියලා තියෙන්න පුළුවන්. සහජ දක්ෂතාවයන් අනුව තමගේ අනාගතයේ තීරණ වීම පිළිබඳ අපි කතා බහ කරනවා ජ්‍යොතිෂයට අනුව. හරි මලේ මහත්මයා දැන් ඔබතුමා ජ්‍යොතිර්වේදියෙක් විදිහට කටයුතු කරනවා. දැන් මේ තීන වකවානුවේ මේ තාක්ෂණික ක්‍රම වලට අනුව වසර 4කින් විතර ඔබතුමාට නීතිඥවරයෙක් වීමේ අවකාශය සඳහා මාර්ග තියෙනවා. එතකොට ඔය ජ්‍යොතිෂය කියලා තියෙන කතාව වෙනස් කිරීමේ හැකියාවක් අපතුල තියෙනව නේද? අපිට ශක්තියක් තියෙනව නේද මලේ මහත්මයා? දැන් විභාගයක් කරලා ඉවරලා දැන් අවුරුදු 4ක් ඉගෙනගෙන ඉවරලා අවසාන වශයෙන් නීති විද්‍යාල ප්‍රවේශය ලැබලා ඉවරලා අපිට නීතිඥයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ගමන් මාර්ගයේ වෙනස මුලින් කියවෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ Tamanට කරන ලැබෙන තනතුරු නම්බුනාම නෙමෙයි. Taman කරන ක්‍රියාව. දැන් උදාහරණයක් විදිහට කියනවනම් මම ඔබට ඒක පැහැදිලිව තේරුම් කරලා දෙනවනම් දැන් සපත්තු මහන මිනිස්සයාගේ शल्य वैद्यवर इक्तरा तनक दिनों ग्रहपीठी मूल सामनत्या दिन्नम करा महन एक यम किसी हमक नेत्तंग मानस्यक इकटेक महन ये दिन्नगम अभी रबर इटक इकटेक महन यागे वृत्ति अत्येक क्रिया अरगे तूर्ति एकगे में अभी मृतदेह कपनपूद्गल आगे ये मृतदेह संबंध यदि वैद्यवर आगे ये दिन्नगम ग्रहपीठी मूल सामनत्यक्तनों නමුත් එක තැනක තියෙනවා බුද්ධිය කියන තැන අසමානයි. එහෙනම් වෛද්‍යවරයාගේ බුද්ධිය කියන තැන ශක්තිමත් වෙලා තිනවා අනෙක් කෙනාට වඩා. ඒ නිසා අර කෙනාට වැඩි
වටිනාකමකුත් අනික් කෙනට අඩු වටිනාකමකුත් ලැබිලා තියෙනවා ජීවිතය තුළ. ඔව් මල මහතා දැන් කේන්දරයක් පරීක්ෂා කරද්දී දරුවෙක් ආදීපදුන කියමුකෝ ඒ මොහොතේම කියන්න පුළුවන්ද මෙයාගේ සාහජ දක්ෂතාවය මෙන්න මේවා මේවා කියන කාරණා පැහැදිලි කරන්න පුළුවන්ද ජ්‍යොතිර්විද්‍යාව? ඊටාම පැහැදිලිව ජ්‍යොතිෂ ශාස්ත්‍ර කියන්නට පුළුවන් වෙන්නට ඕන නැත්නම් වැඩක් නැහැ. සාහජ දක්ෂතාවයන් කියන දේ බාහිරයට පේන්නේ ඔහු එක්ක තාරුණ්‍යට එද්දී වයස් සීමාව මොහු පුරා යද්දී එන් ඒ තැන්වලදී සාහජ දක්ෂතාවයන් තමන්ටම හඳුනා ගැනීම හැකියාව වෙන්නේ. सहज दक्षता अंदना पूर्व ज्योतिष शास्त्री तुम इसर काले अतम मे केंद्र बल्लतम यह पुद्गल महानकर गाते यह पुद्गल राज्य सीवट बंधवागत्ते पुद्गल अनेकिया वन सा दक्षता वस्ते पुद्गल यमुकरे अदरा बुद्धिमदेमी कटिवते निर्तवेनो अभी तुम क्रीडाशेस्त्रे तहनो मे दर्वाट क्रीडाशेस्त्रे हकिया वक्ति नद अत्यवश्यम सेनसुरा बलवत्ट कवदावत क्रीडा विंगलटे अन्ट बेह मुकुद हेतु यम धैर्य संपन्न तमागे इलाके सह अरमुन करवश्यक दडी आत्मधर्य अवश्य सेनसुट मीनसा ऊनेम शेस्त्र की इद्रियटे अन्ट सेनसुगे बल अत्यावश्यवेनो मीनसा अभी केनेग्गे हकीयावस दक्षतावे अवबोधक अन्नट महंगे कड़पतक्तम ज्योतिषशास्त्री यथकोट ग्रहाय पिहिटीम अणु यम किसी के गमन मार्गेट मुन्न मुन वगे बलपैम अति करवात्म अत्यवश्यम ग्रहयांगी पिहिटी मनु ये पुद्गलियाट वडा दक्ष कुमन अंशकृति के उदाहरण व्यक्ति मम सौख्यशेस्त्री वृत्ति अक्लाट मगे वृत्ति तो मगे वेडिपुरती उपदेश वृत्ति अक्री हकी कौशल्यता मगे माव गुरु केवल तीन मम उदाहरण माव मगानी इतकोट ये पुद्गलियाट तीन तमा धनऊ गे अन्ट दाने किरी हकी आवक इतकोट एवं अयट कुमन हो अंश किंग पुद्गलिया अदाल शेस्त्री खरा युमु करण उपदेशन मूर्ति हर दें सहज दक्षता कथा दक्ष इन अभी दखिना मे समाजे अति दक्ष इन नमु दक्ष अंट पिपेन्द अवस्था ने दक्ष अंट तेनकटेन्द अवस्था ने अभी अस्दे दखिन देवा मुकद पेहदली मुकद दक्षता वे सहकियावती मम दें उदाहरण उब दक्ष चित्रशिल्पीट नमु तोबट लिटी मुरकार वृत्ति अट्ना उबट कवदावते दक्षता वे सह कौशलता वे दीवनपत्कर नवस्ताव के दें अदगत्व तपेराटे इन प्रबल धनवंत धन कुवेर गन गत्वत् ओह उत्पत्ति लवलती सिंहलग्नि ओहुगे केंद्रे योग कारक अंगहार उच्चव इन्नो केंद्रे हेवेन्नि सिंह कन्या तुला उच्चक धनु मकर ओहुट पुलवांग ओहु यदन ओनेम शेस्त्रेक मकरे निवेदि बलें पिहिटलती ओहु यदन ओनेम शेस्त्रेक ओहु एदे ग्रहणेट लक्कर गन्नो ओहु यन्ने कोतरनटद इतन ग्रहणेट पत्कर गनीमे हकिया कोट सहजिम पिहिटलती ओव अपि अद दवसे सहज दक्षतावयन अनुव यम किसि केनेक्गे अनागते तीर्ण वेन्ने किसेद किन कारण कथा बह करा अपि दैन कथा करमु मले महात्मया दैन देमौपियंगे लोकु बलापोरोत्तुवत् तमयि अपि दरुवा सार्थक गमनक् यवन्न ओन देमौपियंट यम किसि दवसक पिहिट तीन्ने तमंगे दरुवंगे वेन्न पुलुवन दैन अद केन्द्रय बलन केनेक् हरि केन्द्र बलप केनेक् हरि तमंगे दरुवागे गमन मेकयि कियन दे हंदुना गत्तर पस्से एतनट यन्न මොනවාගේ අවකාශයක් හදන්න ඕන ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් එහෙම දරුවෙක් ඉංජිනේරු ශිල්පියට දක්ෂයි නම් ඒ වගේ අය තාර්කික විෂයන්ට දක්ෂ වෙන්නේ දැන් ගණිතය කියන විෂය කවදාවත් පාඩම් කරන්න පුළුවන් විෂයක් නෙමෙයිනේ ඒක තාර්කික විෂයක් එහෙනම් තාර්කික විෂයන්ට දක්ෂ අයව අපි යොමු කරවන්න ඕනේ ගණිතය වගේ ශාස්ත්‍රයකට ගණිත ගණිත ආදී ශාස්ත්‍රයන්ට තව අය ඉන්නවා එවැනි අය දක්ෂ නොයෙකුත් දේවල් පොතපත කියවලා තමන්ගේ බුද්ධිය ශක්තිමත් කරගන්න විෂය ධාරාවන්ට දක්ෂ වෙන අය අන්න එවැනි අයට හොඳයි ওই ඉතිහාසය නොයෙකුත් ගැඹුරු ශාස්ත්‍රකම අධ්‍යයනය කළා ගවේෂණය කළා යොමු කරගන්න අංශවලට. ඒදි ගවේෂණයේ කියන වචන ඉතා වැදගත්. ගවේෂණ ශාස්ත්‍රයන්ගේ දක්ෂතාවය ඇති වෙන්නට නම් ගුරුගේ බලයක් අවශ්‍යමයි. ගුරු සහ බුදුගේ බලයෙන් තමයි ගවේෂණය තුළින් තමගේ මේ ප්‍රඥාව තුළින් බුද්ධිය ශක්තිමත් කරගන්න යෝග පිහිටන්නේ. එහෙනම් ප්‍රඥාවයි බුද්ධිය කියන්නේ අත්‍ය වශයෙන්ම දෙකක්. බුද්ධිය කියන්නේ අපි පොතේ පතේ දැනුම ලබා ගන්න දේ. ප්‍රඥාව කියන්නේ සංසාරයෙන් ගිනෙන දේ. මේ දෙක එකට එකතු කරලා සමහර අයගේ වාසනා ගුණ උදා කරගන්න පුළුවන් භාග්‍යයක් වාසනා ගුණයක් තියෙනවා. නිර්මාණශීලී කුසලතාවයන් තියනා ඉන්නවා. ओ मल महात्मा दें मिल मुद्दल मत तीर्ण समाज क्रमे सली तीयन यम किसी के कूट जग्रहण अंडपुलवाने वृत्ति निश्चय कर गंडपुलवाने निश्चित तमंगे गमन मुखदीन तीरने कर गंडपुलवाने सापेक्ष बला मिल मुद्दल ने तेक् नमूत मम दन एक एक धनवंत महात्मे खिटिया मम दन या कि पुताव या विदेश रटकटियावल मुदल वेदंकर विदेश रटक मे ලොකු මේ ආයතනයකට යවලා විශ්වවිද්‍යාලයකට යවලා උගන්වන්න උත්සාහ කරා විශාල වශයෙන් මුදල් වියදම් කරා නමුත් එකක්වත් සියල්ල අසාර්ථක වෙලා නැවතත් ලංකාවට ආවා මතක තියාගන්න මුදල් තිබුණා කියලා හැමෝටම මේ අදාළ අරමුණු කරා යන්න හැකියාවක් නැහැ ඒක ඉතා පැහැදිලිව කියන්න ඕන ඊළඟට මුදල් තිබිලා අපිටම සමහර අය දැන් අද කාලේ නොයෙකුත් ආචාර්ය උපාධි පවද ගන්නවනේ මුදල් දීලා
තනතුතාන්නමාන ගන්නවනේ මුදල් දීලා. නමුත් මුදල් දීලා ගත්තට ඒකේ සහජ කුසලතාවයක් සහ දක්ෂතාවයක් නැත්නම් අපි හිතමු මට පුළුවන් එක රැයකින් ගායකෙක් වෙන්න. නමුත් සමාජය මාව පිළිගන්නේ නැපේ. සමාජය මාව පිළිගත්තේ නැත්නම් මට වැඩක් නැහැනේ. එහෙනම් Tamanට ඇත්ත වශයෙන්ම Tamanට මුදල් දීලා ගන්න දේ සහ සහජ කුසලතාවෙන් එන දේ කියන එක දෙකක්. ඒ මුදල් දීලා ගත්තට ඒක නිකන් හරියට අර මම භුක්ති විඳින්න නැති ඉඩමක ඔප්පුවක් මං ගෙදර තියන් ඉන්නවා වගේ. දැන් මට කොහේ හරි අපි තමු මට තියෙනවා යාපනයේ ඉඩමක් උදාහරණයක් විදිහට. මගේ ඔප්පුව ගෙදර තියෙනවා මට වැඩක් තියෙනවද? නමුත් මම ඒක භුක්ති විඳින්නට ඕන. එහෙනම් මගේ තනතුරු හරි හැකියාවකින් හරි මගේ වෘත්තියකින් හරි මං ඒක නිසි ප්‍රයෝජනය ගන්නවා නම් තමයි ඒක ඇත්ත වශයෙන්ම ඔබගේ සහජ කුසලතාවයට සහ කෞශල්‍යතාවයට ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව් අද දවසේ අපි ඔබට වැදගත් වන මාතෘකාවක් තමයි සාකච්ඡා කරන්නේ කරේ සාජ දක්ෂතාවයන්ට අනුව අනාගතය ගලපා ගන්න කෙසේද කියන කාරණාව ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති මොකද ඔබේ දරුවා මේ රටේ හොඳ ශ්‍රමිකයෙක් කිරීම ජයග්‍රහී පුද්ගලයෙක් කිරීම ඔබේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ නිසාවෙන් ලබාගත් දැනුම ඔබේ ජීවිතයට ආදේශ කරගන්න කියලා මතක් කරන ගාම ප්‍රොණ ජෝතිරදී ප්‍රශාන්ත මලවිගේ මහත්මයා බොහොම ස්තුතියි ආයි